කැලය ඔප්පු ඔප්පු අංක 41.29 ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 0.05යි රුපියල් මිලියන 1.6යි මිලදී ගත යුතුයි ඒ වගේම සිරිබෝපුර කැලය ඔප්පු අංක 41.30 රුපියල් මිලියන 1.6කට ගත්තු මිල දන්වැඩි ඉඩම් ඔප්පු ලියනකොට නේද සිරිබෝපුර කැලය ඔප්පු අංක 41.32 මිලියන 1.6 ඉඩම ඕබි ට්‍රක් රථය රුපියල් මිලියන 80යි බත්තර මුල්ල ලිපිනේ CSN නාලිකාව පීටි ගොඩනැගිල්ල රුපියල් මිලියන 200යි PV 77114 යටතේ සමාගම් රජිස්ට්‍රා කාර්යාලය ලියාපදිංචි කර ඇති 336 ඩෙන්සිල් කොබ්බැකඩ මත බත්තර මුල්ල ලිපිනේ 8 කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනයේ සතු සියලුම චංචලහ නිශ්චල දීපලහ විකාශන කරන සඳහා භාවිත කරන සංඛ්‍යාත මිලියන 235යි නීතිඥ ප්‍රසිද්ධ නොතාරිස් DSB පෙරරා විසින් ලියා සහතික කරන ලද ඔප්පු අංක 22.85 දරන 219 ඇලිරා 01 ස්ථාලිත ස්ටැන්ලි තිලක රත්න මාවත නුගේගොඩ ලිපිනේ පීටි ඉඩම් කැලල මිලියන 138යි මාවඩම ග්‍රාමසභාව වසමේ සියම් බලා ගත කොටුව සියම් බලා වන්න ඉඩමේ රුපියල් මිලියන 2ක් වටිනා ඉඩම. ඉතින් මේකේ මේ තියෙන ඉඩම් ලැබිසු තියෙන සම්පූර්ණ මගේ දැන් 31ක් වගේ තියෙන ස්ථාන කීපයක ඔහුගේ නමින් සහ ඔහුගේ ආච්චිගේ නමින් ඉඩම්. හරි එතකොට ඒකේ ඒක ඇත්තටම මේක තව අමතර වශයෙන් තියෙනවා මේ කාල්ටන් නෙට්වර්ක් සමාගම සම්බන්ධ කරපු සමස්ත පරීක්ෂණේ වාර්තාව තිබෙනවා. මේක ඉඩම නාගරික සංවර්ධන අධිකාරියටයි තියෙදම මේ ඉඩම නාගරික සංවර්ධන අධිකාරියෙන් පවරා දෙනු ලැබුවේ රාජපක්ෂ පදනමට તો රාජපක්ෂ පදනම පුණ්‍යායතනයක් හැටියට තමයි ලියාපදිංචි කරලා තිබුණේ ඒතර පුණ්‍යායතනක ඉඩම් කොහොමද පුණ්‍යායතනක් වෙනුවෙන් නා මේකක් වැරදි ඔතේ නාගරික සංවර්ධන අධිකාරිය ඉඩම් රාජපක්ෂ පවුලට බත්තර මුල්ල ඔයගොල්ලෝ දන්නවා පරිසර අමාත්‍යංශයේ තියෙන තැන නේද ඒ ඉඩම පවරා දුන්නා පුණ්‍ය කටයුතු සඳහා රාජපක්ෂ පදනමට. તો පුණ්‍ය කටයුතු සඳහා ලබා දීපු ඉඩම අන්තිමේදී මොකද වෙන්නේ? ඒකේ තමයි කාල්ටන් TV නාලිකාව නේද CSN කියන TV නාලිකාව ආරම්භ කරන්නේ. ඒකේ ඉඩමේ වටිනාකම එතන මිලියන 200ට වඩා ඉක්ම යනවා. මේම තමයි රජයේ දීපල් පාවිච්චි කළේ. ඉතින් මේ පිළිබඳව පරීක්ෂණ වාර්තාව සම්පූර්ණ තිබෙනවා. ඒ වගේම CSN නාලිකාව ඉදිකිරීම සඳහා CSN නාලිකාව ආරම්භ කිරීම සඳහා දරලද වියදම් කොහෙද? ඒ වියදම් උපයාගත්තේ කොහොමද? උපයාගන්න සමත් වුණාද නැද්ද කියන කරුණු පිළිබඳව මේකේ සමස්ත වාර්තාවක් තිබෙනවා. ඒ නිසා මේක හරි පැහැදිලි මුදල් විසුද්ධි කරන පනත යටදී නඩු පවරන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව තමයි ඒ ෆයිල් එකේ තියෙන තොරතුරු තිබෙන්නේ.